එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනි. මේ වීඩියෝ එක අවසාන වෙනකන් ස්කිප් කරන්න නැතුව බැලුවොත් එහෙනම් ඔයාලා කම්පියුටර් එක ඔයාලට 10 ගුණයක් විතර වේගෙ වැඩි වෙලා කියලා ඔයාලට දැනෙයි. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔයාලා පළවෙනියටම Windows key එක උඩ එකක් ක්ලික් කරගන්න. ඊට පස්සේ run කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලා run කියන එක උඩ දෙසරයක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා temp කියලා search කරන්න. එන files ඔක්කොම ඔයාලා එක සැරේම select කරලා delete කරන්න. හරි යාළුවනි. ඊට පස්සේ එන files ඔයාලා ඉතුරු වෙන files ඔයාලා delete කරන්න යන්න එපා. ඊට පස්සේ නැවත සැරයක් ඔයාලා Windows key එක උඩ එක සැරයක් ක්ලික් කරන්න. run කියලා search කරන්න. run කියලා search කරලා enter දෙන්න. ඊට පස්සේ ඔයාලා සියර ටැග් එකත් එක්ක temp කියලා search කරන්න ඕනි. පළවෙනියටම සියර ටැග් එක temp නැවතත් සියර ටැග් එක. ඊට පස්සේ ඕකේ කරන්න. ඊට පස්සේ න ෆයිල්ස් උත් අපිට වැඩක් නැති ඒවා. ඒ ෆයිල්ස් උත් ඔයාලා ඔක්කොම එක සැරේම select කරලා delete කරන්න. හරි යාළුවනේ. ඊට පස්සේ නැවත සැරයක් ඔයාලා Windows key එක උඩ එක සැරයක් click කරන්න. නැවත run කියලා search කරලා enter දෙන්න. ඊට පස්සේ මේ සැරේ ඔයාලා prefetch කියලා search කරන්න. free prefetch ඊට පස්සේ enter දෙන්න. continue දෙන්න. ඊට පස්සේ එන files ඔක්කොම අපිට වැඩක් නැති ඒවා දෙන්න. ඒ files ඔක්කොමත් ඔයාලා එක සැරේම select කරලා delete කරලා දාන්න. try again දුන්නාට මේ files delete වෙන්නේ නැහැ. ඒ files ඔයාලා delete කරන්න යන්න එපා. ඊට පස්සේ නැවත සැරයක් ඔයාලා යන්න ඕනේ Windows key එකට. ගිහිල්ලා this PC කියලා search කරන්න. ඊට පස්සේ this PC කියන එක උඩ දෙසරයක් click කරගන්න. ඊට පස්සේ Windows උඩ මේ right click කරලා properties වලට යන්න. properties වලට ගිහිල්ලා disk cleanup දෙන්න. disk cleanup දුන්නහම මේ විදියට load වෙනවා. ඊට පස්සේ ඔයාලා delete කරන files වල මෙතනින් select කරගන්න. file select කරගත්තට පස්සේ cleanup system files දෙන්න. ඊපස්සේ නැවත සැරයක් load වෙනවා. ඊට පස්සේ ඉන්න ෆයිල්ස් වලිනුත් ඔයාලා ඩිලීට් කරන ෆයිල්ස් තෝරගන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. ඊට පස්සේ මේ ෆයිල්ස් ඩිලීට් කරනවද කියලා අහනවා. ඔයාලා ඩිලීට් ෆයිල්ස් දෙන්න. ඊට පස්සේ තව සැරයක් ලෝඩ් වෙනවා. හරි යාළුවනේ දැන් ඉක්මනින්ම මේක ලෝඩ් වුණා. එහෙනම් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා මම හිතනවා. ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වුණා නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all select කරන්න අමතක කරන්නත් එපා. එතකොට ඔයාලට මම දාන වීඩියෝස් වල notification ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.